සෞඛ්‍ය සම්පන්න වන ගමන්ම සුන්දර වෙන්නට පහපත් වෙන්නට විතරක්මත් නෙවෙයි තරුණකම රැක ගැනීමට බලාපොරොත්තු වන කාන්තාවන්ට අවශ්‍යම පෝෂකයක් වන ග්ලූකොලජන් පෝෂකයේ පිළිබඳව අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ පිළිබඳව කතා බහ කරන්නට අද දවසේත් අපේ ස්වරූපිනියෝ මෙදිරියට කැඳවා ගත්ත ඒ තමයි ප්‍රවීණ රූපලාවන ශිල්පිනී ලක්ෂා අමරසේනයි. වන් සුබදසනක් ලක්ෂා. අද ටිකක් වෙනස් විදිහේ ප්‍රශ්න ටිකක් ඔබට යොමු කරන්න කියලා හිතුණා. අපි මුලින්ම අපේ ප්‍රේක්ෂකයන්ට පැහැදිලි කරමු ලක්ෂා මේ මොනවද මේ රින්කල්ස් කියලා කියන්නේ. මේව සමය ඇතිවෙන්න හේතුව කුමක්ද? ඒ වගේම තමයි මේව නැති කරගන්නේ කොහොමද? ඔව්. රින්කල්ස් ගැන කතා කරනකොට ආයේෂ මෙන්න මේක කියන්න මොන දැන් රින්කල්ස් කියන තත්වය හුඟක් අයට පේන්න පටන් ගන්න ඒක ටිකක් රින්කල් එක ගැඹුරුනාට පස්සේ. ඉතින් රින්කල්ස් කියන්නේ අපේ මූණේ ඇතිවෙන සියුම් රැලි වැටීම්. මේ රැලි වැටීම් ටික කාලයක් අපි ඒ ගැන කිසිම සැලකිල්ලක් නොදක්වා හිටියොත් ඒවා ටිකක් අර සැර ගැඹුරු රැලි වැටීම් බවට පත් වෙනවා. හැබැයි මෙන්න මේ ගැඹුරු තත්ත්වයට පත් කරගත්තට පස්සේ නම් ආයේෂ හරි අමාරුයි ඒක සුව කර ගැනීමට අපහසුතාවයක් ඇති වෙනවා. ඉතින් මේකට හේතුව මොකක්ද කියලා අහුවනේ සාමාන්‍යයෙන් රින්කල් එකක් ඇති වෙන්න හේතුව තමයි අපේ හම හිරුවෙලියට නිරාවරණය වෙනකොට මේ හමේ තියෙනවනේ කොලජන් ලේයර් එකක් අන්නේ කොලජන් ලේයර් එකට හානි පැමිණවීමක් වෙනවා. එතකොට හමේ තියෙන කොලජන් බිඳ වැටෙනවා. ඒ වගේම ඉලාස්ටින්. ඉලාස්ටින් වලින් තමයි මේ අපේ ප්‍රත්‍යස්තතාවය හමේ තියෙන අර ඇදෙන සුළු බව ඇති කරලා තියෙන්නේ. ඉතින් මේ තත්වයන් දෙකම අපේ ශරීරයට හරිම නරකයි. හමට තද බල ලෙස හානි කරන තත්වයන්. ඉතින් අපිට කියන්න බෑ මේ රින්කල්ස් එන්නේ වයසට යද්දි විතරයි කියලා. දැන් තරුණ කෙනෙක් ඉන්නවා නම් එයා අධික ලෙස හිරුවෙලියට නිරාවරණය වෙනවා නම් අනිවාර්යෙන් එයාගේ කොලජන් ලේ එක හානි වෙනවා. හානි වීම හරහා එයාට රින්කල්ස් ඇති වෙන්න පුළුවන්. එයා තරුණ වුණත්. ඒ වගේම තමයි ටිකක් අර වයසට යනකොට අපේ හැම වියලි බව කියන එක ඇති වෙනවා. හිතන්නකෝ දැන් 40 ප්ලස් කෙනෙක් ගැන හිතනකොට අවුරුදු 40ට ලංවේගෙන එනකොට ආයේෂ සිද්ධ වෙන දෙයක් තමයි හැම අධික ලෙස වියලෙන්න ගන්න. මොකද එයාගේ හෝමෝන් චේන්ජස් වෙනවා. ඔය වගේ දේවල් වෙලා තෙතමනේ අඩු වෙලා වියලෙනවා. අන්නේ වියලි බවත් එක්තරා හේතුවක් තමයි මේ රින්කල්ස් කියන තත්ත්වය ඇති වෙන්නේ. ඉතින් අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ අපි මේ කොලජන් ලේයර් එක නිරෝගී නැත්නම් මම ඔයාලට පොඩි උදාහරණයක් කියන්නම්කෝ. දැන් අවුරුදු 20 විතර නිකන් අපේ හැම එහෙම හරි නිකන් හරි පොලිෂ් විදිහට තියෙනවා නිකන් අර ග්ලාස් සර්ෆස් එකක් වගේ මැදිලා තියෙනවා ලස්සන්ට. එහෙම නැති වෙන්නේ අය ටිකක් කල් යනකොට ඔය රින්කල්ස් ආවට පස්සේ අර නිකන් අර පොඩි කරලා දිග ඇරිච්ච පත්තර කොළ තියෙන්නේ. අන්න ඒ වගේ ඒවා සියුම් රැලි වෙනවා. ඊළඟට ඒ රැලි කොටු කොටු වෙනවා. ඔහොම වෙලා අර හැම ටිකක් වයසට ගියායේ බලන්නකො ගොඩාක් හැම රළු බවට පත් වෙලා තියෙන රින්කල්ස් නිසා. ඉතින් අනිවාර්යෙන් මතක තියාගන්න ඕගොල්ලන්ගේ කොලජන් ලේ ඒක හානි වෙනකොට තමයි ඒක වෙන්නේ. එතකොට ඉලාස්ටින් ලේ එක හානි වෙනවා. මෙන්න මේ දේවල් නිසා තමයි මේ රින්කල්ස් කියන තත්ත්වය ඇති වෙන්නේ. හුඟක් වෙලාවට මේ කොලජන් ඌනතාවය ගැන කතා කරනකොට අපි මේක එළියෙන් ලබා දෙන්න ඕනේ. අනිවාර්යෙන්ම අපි එළියෙන් කොලජන් ලබා දෙන්න ඕනේ. මොකද අවුරුදු 20 දී අර ලස්සනටම තියෙන්නේ. 20 වෙනකොට ස්වභාවික නිෂ්පාදනය ශරීර අභ්‍යන්තරයේ ඒ ක්‍රියාවලිය හරි විදිහටම වෙනවා. ඊළඟට මේ ක්‍රියාවලිය නැතුව යනවා. අඩපණ වෙනවා. එතකොට ශරීරයට කොලජන් ඌනතාවයක් ඇති වෙනවා. අන්නේ ඌනතාවය මග හරින්න තමයි අපි කියන්නේ මෙහෙම දෙයක් කෙරුවොත් හොඳයි කියලා අපි කියනවනේ. අන්න ඒ ඌනතාවය මග හරින්න තමයි අපි කොලජන් දෙන්න ඕනේ. ඒ සඳහා හොඳම තියෙන නිෂ්පාදනය ග්ලෝ කොලජන්. ඉතින් මේ ග්ලෝ කොලජන් වල තියෙන දවසකට අවශ්‍ය කරන ප්‍රමාණය ආයේෂ මේ කොලජන් ලේයර් එක නිරෝගී කිරීම හරහා අපිට හැකියාව තියෙනවා තරුණකමත් ආරක්ෂා කරගෙන වයසත් හංගගෙන ලස්සනත් ආරක්ෂා කරගෙන ඉන්න. ඉතින් අන්න ඒක හොඳට මතක තියාගන්න අපි අපේ කොලජන් ලේයර් එකට හරි පෝෂණය දෙන්න ඕනේ. ඒ පෝෂණය දුන්නට පස්සේ අපි හරිම ලස්සන කාන්තාවක් හෝ පිරිමියකටත් හොඳයි. ඉතින් එහෙම බවට පත් වෙනවා. අන්න ඒක හොඳට මතක තියාගෙන අපේ කොලජන් ලේයර් එක ආරක්ෂා කරගෙන හොඳ පෝෂණයක් ලබා දෙන්න ඒ සඳහා හොඳම නිෂ්පාදනය ග්ලෝ කොලජන්. රින්කල්ස් පිළිබඳව අපි කතා බහ කරේ විශේෂයෙන්ම වයසට යනකොට ඒ වගේ විතරක් නෙමෙයි කොලජන් ලේයර් එක ඩැමේජ් වෙලා තියෙනවා නම් රින්කල්ස් කියන තත්ත්වය නැති වෙන්න පුළුවන් කියලා තමයි අපි ලක්ෂයෙන් දැන කියාගත්තේ. දැන් කොලජන් ලේයර් එක ඩැමේජ් වෙන ප්‍රධානම හේතුවක් විදිහට අපිට පැහැදිලි කරා ඔබතුමිය මේ හිරු කිරණට නිරාවරණය වීම කියලා. මේ තත්ත්වය කොහොමද අපි වළක්වගන්නේ? මෙහෙමනේ දැන් ඇත්තටම අපේ රටේ ඉඳගෙන නම් ආයේෂ හිරු
එළියට නිරාවරණය නොවී ඉන්න බෑ. ඒක නිසා අපිට කරන්න තියෙන දේ තමයි අපිට හිරුවෙලියට නිරාවරණය වෙන්න නැතුව ඉන්න අමාරු නිසා අපි අනිවාර්යෙන් හිරුවෙලියෙන් අපේ හැම ආරක්ෂා කරගන්න ඕනේ. කොහොමද හැම ආරක්ෂා කරගන්නේ? දැන් මේ ග්ලූකොලජන් එක ගැන කතා කරනකොට මේක හරිම ස්ට්‍රොง ඇන්ටිඔක්සිඩන්ට් එකක්. එතකොට හිරුවෙලියට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරනවා. මොකද ඇන්ටිඔක්සිඩන්ට් ප්‍රොපර්ටි එකක් තියෙනවා කියලා කියන්නෙම අපිව හිරුවෙලියෙන් ආරක්ෂා කරනවා කියන එක. මොකද මේ ඇන්ටිඔක්සිඩන්ට්ස් නැති වුනහම ශරීර අභ්‍යන්තරයේ ඇතිවෙන අර ෆ්‍රී රැඩිකල්ස් කියන තත්වය. ඒක තමයි අර හිරුවෙලියෙන් සිද්ධ වෙන හානිය කියලා අපි හඳුන්වන්නේ. එතකොට වෙන්නේ හැම වියලෙනවා, හැම අර තියෙන ලස්සන පාට නැති වෙනවා, දුර්වර්ණ වෙනවා, ඊට පස්සේ පසු කාලීනව පිග්මන්ටේෂන් වගේ දේවල් එනවා. ඔන්න ඕවනේ ඇති වෙන ගැටලු. ඒ ගැටලු ඇති වෙන්න බලපාන මූලිකම සාධකය තමයි අපේ කොලජන් ලේයර් එක හානි වීම. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඉතින් අපි සමහර වෙලාවට මොනවම හරි සප්ලිමන්ට් එකක් ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මට සලෝන් එකට නිතරම මැසිවිලි කියාගෙන එන එකක් තමයි ආයේෂ. අනේ ඉතින් මම මේක ගන්නවා, ඒක ගන්නවා, ඒකත් ගත්තා, මේකත් ගත්තා, ඒ වුණාට හරි ගියේ නැහැ කියලා. ඒ හරියන්නේ නැති වෙන හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි අපේ කොලජන් ලේයර් එකේ නිරෝගීකම නැතිවීම. ඉතින් ඒ ස්වභාවික විදිහට අපේ ශරීර අභ්‍යන්තරයේ කොලජන් නුනතාවයක් ඇති වෙලා තියෙන්න පුළුවන්. එතකොට අර අපි මොනම ගන්න දෙයකකවත් අපිට 100ට 100 ප්‍රතිඵල ලබන්න බෑ. ඒක නිසා අනිවාර්යෙන් මතක තියාගන්න ඕගොල්ලන් කොලජන් ලේයර් එක හානි කරගෙන නම් ඕගොල්ලන්ට කිසිම දෙයකින් හරියට ප්‍රතිඵල ලබා ගන්න බෑ. මොකද ඒකට හේතුව තමයි අපේ හැමේ හිසකෙස්වල, ඊළඟට අපේ මාංශ පේශීන්වල, අස්ති පද්ධති, පටකවල, මේ හැම එකකම විවිධ කොලජන් ජාති වලින් තමයි ටෝටලි අපිව හැදිලා තියෙන්නේ. දත්වල වෙන්න පුළුවන් හැම දෙයකම. ඉතින් එතකොට ඔයා හිතන්න ආයේෂා, සාමාන්‍යයෙන් කොලජන් අපිට ඌනතාවයක් ඇති වුනහම අපේ අර සියලුම දේවල් හානිදායක තත්ත්වයට පත් වෙනවනේ. ඉතින් දැන් අස්ථි පද්ධතිය හානි වෙච්ච ගමන් ඔන්න මාංශ පේශීන් වල ශක්තිමත්භාවය නැති වෙනවා. ඊළඟට මාංශ පේශීන් ඇකිලෙන්න ගත්තට පස්සේ ඔන්න හමත් ඇකිලෙනවා. මොකද ඒව එකට එකට සම්බන්ධ වෙලා නැති තියෙන්නේ. සහ අපේ මේ පොස්චර් එක, දැන් අපි මේ ඉන්න ලස්සන අපේ ඉරියව් පවා නැති වෙනවා. අර ඒකනේ අර වයසට යනකොට වයසක ආච්චිලා අපි දැකලා තියෙනවා මෙහෙම නැවිලානේ ඉන්නේ හුඟක් වෙලාවට. ඒ එහෙම වෙන්න හේතුව තමයි ඔන්න ඔය කොලජන් නූනතාවේ. ඉතින් හොඳට මතක තියාගන්න අපේ ශරීර අභ්‍යන්තරයේ කොලජන් එක නිරෝගීව තිබුණේ නැත්තම් අපිව පොඩි ඇකිලවීමක් කරනවා. ඒකට හේතුව තමයි අර ජොයින්ට්ස් අතර වියලීමක් ඇති වෙනවනේ. අන්න ඒ වගේ තත්ත්වයන් නැති වෙනවා. ඒ නිසා මේ ග්ලූකොලජන් කියන්නේ දවසකට අවශ්‍ය කරන කොලජන් ප්‍රමාණය තියෙන ග්‍රෑම් දෙකම ආරක් ඕන කෙනෙක්ට දවසකට. ඉතින් අනිවාර්යෙන් මතක තියාගන්න ඕගොල්ලන් කොලජන් ලේයර් එකේ නිරෝගීකම ආරක්ෂා කරපු ගමම්ම ඕනම දෙයක ප්‍රතිඵල ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඉතින් පැහැදිලි ලෙස කියන්න ඕනේ ඕගොල්ලෝ මොන සප්ලිමන්ට් එක ගත්තත් මොන බෙහෙත ගත්තත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ග්ලූකොලජන් ඕගොල්ලන්ගේ ලයිෆ් ස්ටයිල් ඩ්‍රින්ක් එක කරගන්න මෙන්න මේ කියන තත්ත්වයන් මගහරවගෙන ලස්සන සහ නිරෝගී කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. මම හරිම කාර්ය බහුලයි. ඒත් මම දන්නවා මගේ සන ලස්සනට තියාගන්න කොලජන් කොච්චර වැදගත්ද කියලා. මම පාවිච්චි කරන්නේ ග්ලූකොලජන්. ග්ලූකොලජන් සමේ පුංචි රැලි වැටීම්, ඇස් යට කළු වීම්, සම එල්ල වැටීම වගේ ගැටලු නැති කරලා සමට පැහැපත් බවක් ලබා දෙනවා. ග්ලූකොලජන් වල තියෙන සුමිරි රසයට, පැහැයට වගේම සුවඳටත් මම හරිම කැමතියි. ග්ලූකොලජන් හදාගන්නත් හරිම පහසුයි. වතුර හරි ඕනම පානයකට එකතු කරලා මම දිනපතාම බොනවා. ග්ලූකොලජන් කියන්නේ දැන් මගේ හොඳම මිතුරිය. ග්ලූකොලජන් ඔබේ හොඳම මිතුරිය බවට පත් කර ගැනීමට ඔබට හැකියාවක් තියෙනවා. මතක් කරන්න නම් දුරකථන අංකය 0777 241 0071. ඔබට හැකියාවක් තියෙනවා මේ දුරකථන අංකය ඔස්සේ වයිබ් කරන්නට, WhatsApp කරන්නට, SMS කරලා, කෝල් කරලා විස්තර දැන කියා ගන්න පුළුවන්. නැවතත් මතක් කරන්න නම් දුරකථන අංකය 0777 241 0071. ලක්ෂදැන් මේ බහුතර කාන්තාවන්ට සහ පිරිමින්ට තියෙන ප්‍රශ්නයක් තමයි මැසිවිලි නගන ප්‍රශ්නයක් තමයි. දැන් මේ වයසට ගිහින් කියලා දැනෙන්නේ දැන් ඔවුන් විසින්ම නගන මැසිවිලි, ඔවුන්ගේ තියෙන මේ අපහසුතාවත් එක්ක. ඇයි මේ විදිහට ඔවුන් මැසිවිලි නගන්නේ? ඒ වගේම තමයි ග්ලූකොලජන් කොහොමද මේ අපහසුතාව මග හරගන්න උපකාරී වෙන්නේ? මෙහෙමයි, ඔය මැසිවිලි කියන කතාව නම් ඉතාමත් මට ඉතාමත් පුරුදුම එකක්. මොකද සලෝන් එකට කවුරු හරි ආවොත් මැසිවිල්ලක් කියාගෙනම එන්නේ. මොකද
ඉස්සර නම් මගේ කොණ්ඩෙ මෙහෙමයි ඉස්සර මගේ හැම මෙහෙමයි ඔන්න ඔයමයි කියන්නේ ඉතින් මැසිවිලි වට හොදටම පුරුදුයි හැබැයි මගේ නම් කිසිම මැසිවිල්ලක් නැහැ ඒක මොකද සිනහවෙන් පිළිතුරු දෙනවා හරියට හරි මොකද කාන්තා පිරිමි ભેදයකින් තොරව ඔය මැසිවිලි තියෙනවා ඒකට හේතුව තමයි අපිට අපි ශක්තිමත් නැහැ අපේ දේවල් එදිනෙදා දවසේ වැඩ කටයුතු කරගන්න අපි ශක්තිමත් නැහැ ඒ වගේම තමයි අර අපි මිරර් එකකින් අපි බලනකොට අනේ මම ලස්සන නැහෙනේ කියලා හිතුනහම ඔන්න අපිට හරිම ස්ට්‍රෙස් එකක් එනවා කඩා වැටෙනවා අපි මානසිකවම බිඳ වැටීමක් වෙනවා ඉතින් එහෙම ඉන්න එපා හුඟක් වෙලාවට දැන් කාන්තාවක් ගත්තහම අපිට ආදි කාලේ තිබ්බ දේවල් ගැන කතා කරලා වැඩක් නැහෙනේ අර අතීතය අමතක කරන්න අනාගතයට වියනොවි ඉන්න සාමෘත් එහෙමනි කියලා තියෙන්නේ වර්තමානයේ සතුටෙන් ජීවත් වෙන්න අන්න ඒක නෙවෙන්න ඕනේ ඉතින් අනිවාර්යෙන් අපි ඒ දේවල් අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ අපේ ලයිෆ් එකේ ඉතින් වර්තමානයේ අපි සතුටෙන් ඉන්න නම් අනිවාර්යෙන් අපි ලස්සන කියලා දැනෙන්න ඕනේ අපි නිරෝගී කියලා දැනෙන්න ඕනේ අපි හරි එනර්ජි අපි ශක්තිමත් හරිම ශක්තියකින් වැඩ කරන්න පුළුවන් කියලා දැනෙන්න ඕනේ ඔය දේවල් තියෙනවනේ ඉතින් අන්න ඒව ආරක්ෂා කරගන්න නම් අනිවාර්යෙන් අපිට මේ කොලජන් ලේයර් එක නිරෝගී නැති වුණාම හිසකෙස් හැලෙන්න ගන්නවා ඊළඟට හැම රින්කල්ස් එන්න පටන් ගන්නවා හැම වේලෙනවා ඊළඟට හැම විතරක් නෙමේ ඇස්වල තෙතමනය පවා නැති වෙනවා ඇස්වල වියලි බවක් ඇති වෙනවා අපේ නේල්ස් කැඩෙන්න බලනවා ඊළඟට දත් ගැන කතා කරනකොට හුඟක් වෙලාවට වයසට යනකොට දත් හැලිලා යන්නේ ඇයි මේ කොලජන් ලේයර් එක හරියටම ශක්තිමත් නැති නිසා ඉතින් අනිවාර්යෙන් අපේ හැම ශක්තිමත් බව හිසකෙස්වල ශක්තිමත් බව ඔය හැම දෙයකට අවශ්‍ය වෙන්නේ කොලජන් හොඳට මතක තියාගන්න කොලජන් ලේයර් එකේ නිරෝගීකම ඇති කරගත්තොත් ඕගොල්ලන්ට ඔය කියන ප්‍රශ්න ගණනාවකින් මිදලා ඉන්න පුළුවන් ඉතින් තව දෙයක් කියන්න ඕනේ විවිධ කොලජන් ಜಾති තියෙනවා හැබැයි ග්ලෝ කොලජන් ගැනම මම කියන්නේ හරිම සාධාරණ මිලකට තියෙනවා කොලජන් සාමාන්‍යයෙන් හරිම එක්ස්පෙන්සිව් ඉතින් මෙගා ලයිෆ් සයන්සස් ආයතනය ක්‍රියා කරලා තියෙනවා මේක සාධාරණ විදිහට ලබා දෙන්න අපේ පාරිභෝගිකයින්ට ඉතින් අනිවාර්යෙන් ඕගොල්ලෝ දවසකට එක සැෂේ එකක් පාවිච්චි කරලා බලන්න වතුර වීදුරුවකට දිය කරලා ග්ලෝ කොලජන් කියන්නේ ඕගොල්ලන්ගේ නිරෝගීකම වගේම ලස්සන හැම ප්‍රශ්නයක්ම නැති කරලා මැසිවිලි නැති කරලා ලස්සනට තියන්න පුළුවන් ආහාරමය අතිරේකයක්. තවත් අපේ කාන්තාව පෙරමි ભેදයෙන් තොරව මතුවලා තියෙන අසහනකාරී ගැටලුවක් තමයි යොමු කරන්න සූදානම් වෙන්නේ මේ හිස කෙස් යාම සහ තට්ටේ පෑදීම. මේ ගැටලුවට කොයි විදිහටද ග්ලෝකොලජන් විසඳුම් අරන් දෙන්නේ? ඔව්. දැන් ඕකට හේතුව මොකක්ද කියලා ඉස්සෙල්ල හිතන්නකෝ. මම කිව්වා අපේ කොලජන් ලේයකට හානි වෙන්නේ හිරුවෙලිය නිසා කියලා. එතකොට ඔය තට්ටය කිව්වහම අපේ හිස් මුදුන නිතරම හිරුවෙලියට නිරාවරණය වන පළවෙනිම ස්ථානය. අපේ හිස් මුදුනනේ. එතකොට කාන්තා පිරිමි ભેදයෙන් තොරව හිසකෙස් වලට ඕක බලපෑමක් ඇති කරනවා. එතකොට අපේ මේ හිස් කබලේ තියෙන කොලජන් ලේයකට ඉක්මනින් හානි වීමක් සිද්ධ වෙනවා. ඒක අපි අනිවාර්යෙන් දැනගන්න ඕනේනේ. එතකොට අපේ හිසකෙස් හැලෙන්න බලනවා. එත ඒ අන්න එහෙම වුණහම හිස් මුදුනේ හිසකෙස් මම හෙයා ස්ටයිල්ස් කරන්න ගියහම නිතරම පැහැදිලිව දකින දෙයක් තමයි කාන්තාවන්ගේ මේ හිස් මුදුනේ හිසකෙස් ඉතාමත්ම අඩුයි. ටිකක් වයසට යනකොට ඒක තව වැඩි වෙලා. ඉතින් මේක හරීම කරදරකාරී තත්ත්වයක්. තව පිරිමි පාර්ශ්වය ගැන කතා කරනකොට හෙල්මට්ස් දානවා ඊළඟට ඔන්න හෙල්මට් එක දානකොට මොකද වෙන්නේ? අපේ හිස් කබලට තනිකර අපේ උෂ්ණත්වය වැඩි වෙනවා. හිස් කබලේ තියෙන ඕන අවශ්‍ය ටෙම්පරචර් එකක් තියෙනවා ඒක වැඩි වෙනවා ඉතින් එතකොට හිස කෙස් හැලෙන්න බලනවා ඒ කියන්නේ අපේ කෙස් ගසේ තියෙන ශක්තිමත්භාවය නැති වෙනවනේ කොලජන් ලේයක හානි වෙනකොට මොකද කෙස් ගහ කියන්නේ හිස් කබලට සවි වෙලා තියෙන්නේ හැමත ස්කින් එකට සවි වෙලා තියෙන්නේ ඒ කෙස් ගහ ශක්තිමත් වෙන්න ඕනේ දැන් මගේ කොණ්ඩේ අල්ලපු හැමෝම කිවි ශාහරිම ලස්සනයි ඕන එක්කෙනෙක් හිතන්නේ විග් එකක් දාලා කියලා එක්ස්ටෙන්ෂන් එකක් දාලා කියලා ඔහොම කියනවනේ ඉතින් ඒ කියන්න හේතුව තමයි මම මගේ හිස කෙස් වල රෝගීකම ආරක්ෂා කරගෙන හිඳීම. ඉතින් අනිවාර්යෙන් මතක තියාගන්න ඕගොල්ලන්ට ඩැමේජ් වෙච්ච කෙස් කිමිකලි ඩැමේජ් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්වභාවික විදිහට හිස කෙස් ඩැමේජ් වෙලා නම් ඒ අගිස් කප කප යටින් අර නිරෝගී නැති කෙස් අයින් කරලා කොලජන් පානයත් එක්කම ග්ලෝ කොලජන් එකත් එක්ක ඕගොල්ලන් හොඳ නිරෝගී කෙස් කලඹක් හදාගන්න පුළුවන්. මේක කාන්තා පිරිමි ભેදයෙන් තොරව ඕනම කෙනෙක් ලබා ගන්න පුළුවන් බෙනිෆිට් එකක් ග්ලෝ කොලජන් එක්ක. කාන්තා පිරිමි ભેදයෙන් තොරව දැන් ගොඩාක් ගැටළු වලට විසඳුම් ලබා දෙනවා ග්ලෝ කොලජන් නිෂ්පාදනය. එහෙම කියනකොට මෙතරම් ගැටළු මගහරවා ගන්න විසඳුමක් වඩ පත් වෙලා තියෙන්නේ කොහොමද මේ ග්ලෝ කොලජන් මොකද මේ තුළ තියෙන සුවිශේෂී තත්ත්වය? හරි.
දැන් හුඟක් අය නිෂ්පාදනයක් පාවිච්චි කරනකොට අතුරු ආබාධ ගැන හිතනවනේ. ඉතින් ඒක හිතන්න ඕනේ. හැබැයි මම ග්ලෝකොලජන් වලින් කිසිම අතුරු ආබාධයක් නැහැ කියලා කියන්නේ මෙහෙමයි. දැන් මේක අපේ ශරීර අභ්‍යන්තරයේ තියෙන කොලජන් එකක්නේ. ඒ කොලජන් ඌනතාවයේ ඇති වෙනකොට තමයි අපි මේක බාහිරෙන් ලබා දෙන්න වෙලා තියෙන්නේ. ඉතින් මම උදාහරණයක් කිව්වොත් දැන් අපේ ගෙදර වතුර ටැංකිය අපි පාවිච්චි කරනකොට ඉවර වෙනවා. හැබැයි එළියෙන් අපි ඒකට නැවත වතුර එකතු කරනවා. එතකොට හැමදාම මේ වතුර ටැංකිය ෆිල් වෙලා තියෙන්නේ. කිසිම අඩුවක් නැහැ. අන්න ඒ වගේ ක්‍රියාවලියක් තමයි ග්ලෝකොලජන් වලින් සිද්ධ කරන්නේ. අපේ අභ්‍යන්තරයේ තියෙන පෝෂණය, කියන්නේ කොලජන් ලේයර් එක කොලජන් නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණ වුණාට පස්සේ අපි එළියෙන් කොලජන් ලබා දෙනවා. අන්න ඒ සඳහා හොඳ පෝෂණයක් ලබා ගන්න ඕනේනේ. අන්න ඒ නිසා තමයි ග්ලෝකොලජන්ම මම පාවිච්චි කරන්න කියලා කියන්නේ. ඒක පළවෙනි කාරණා. ඊළඟ එක තමයි ග්ලෝකොලජන් වල වෙන වෙන අන්තර්ගතයක් නැහැ. ග්ලෝකොලජන් වල තියෙන්නම කොලජන්. කොලජන්ම විතරයි. ඒක එකක්. ඊළඟට දියවැඩියා වගේ රෝගී තත්ත්වයන් වල ඉන්න ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් sugar free නිෂ්පාදනයක් නිසා. අර තරබාරුවට මං කැමතිත් නෑ. මං දන්නවා අයසත් කන්දරේ කවුරුත් කාන්තාව කැමති නෑ. අන්න ඒ තරබාරු වීමක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් නිෂ්පාදනයක් ග්ලෝකොලජන් කියලා කියන්නේ. ඉතින් මේක අපිට විවිධ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපේ දුරකථන අංක වලට කතා කරාම අන්න ඒ දේවල් පැහැදිලි කරලා දෙයි. අනිවාර්යෙන් මතක තියාගන්න ග්ලෝකොලජන් කියන්නේ ඉතාමත්ම හොඳ නිෂ්පාදනයක්. ඔය මම කතා කරපු හැම ගැටලුවක්ම නැති කරගන්න පුළුවන් එකම නිෂ්පාදනය ග්ලෝකොලජන් කියන්නේ. මොකද කොලජන් ලේයක හානි වීම හරහා තමයි අපේ ඔය කියන සියලුම ප්‍රශ්න ගැටලු මතුවෙන්නේ. ඉතින් කොලජන් ලේයක නිරෝගීව තියාගන්න ඒ සඳහා කොලජන්ම පමණක් ලබා දෙන්න. එතකොට අනිත් තමන් පාවිච්චි කරන ඕනම දෙයක 100% ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. දැන් මේ තරම් ප්‍රතිලාභ ලබා දෙන ග්ලෝකොලජන් කොහොමද සකස් කරගන්නේ? ළඟම තියෙනවා අපි පෙන්නව නේද? ඔව් මම දැන් මමත් ටිකක් එක එක විදිහට ගෙදරින් සකස් කර ගන්නවා. මොකද මම ඔයාලට අර කියන්නේ ක්‍රීම් ටී වලට දාලා පාවිච්චි කරනවා. ඊළඟට ඒකට දානවා. ඒ වගේ යෝගට් එකක් එක පාවිච්චි කරනවා. ඉතින් මේ ලේසිම දේ තමයි වතුරත් එක්ක මික්ස් කරගන්න එක. ඔයාට පේනවද ආයෙෂ හරි හොඳින් ඉක්මනින් මික්ස් වීමක් සිද්ධ වෙනවා. මිශ්‍ර වීම හරිම පහසුයි. ඉතින් මේ වගේ තමයි හැදුවට පස්සේ අපිට ලැබෙන්නේ ග්ලෝකොලජන් එක. වතුරත් එක්ක මික්ස් කරගන්න එක තමයි පහසුම කාර්යය. හැබැයි ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන් අපි එක එක දේවල් එක්ක මික්ස් කරගත්තාම. මොකද අපි අභ්‍යන්තරයට ලබා දුන්නාම කොලජන් ඩිවලොප්මන්ට් එක හරි ඉක්මනින් සිද්ධ වෙනවා. ඒ ඉක්මනින් සිද්ධ වීම හරහා ප්‍රතිඵලත් ඉක්මන් වෙනවා. ඉතින් අනිවාර්යෙන් මතක තියාගන්න පළතුරුචත් එක්ක උනත් පුළුවන්, යෝගට් එක්ක පුළුවන්, ෆෘට් සලාඩ් එකක් එක්ක පුළුවන්. පවුඩර් එකක් නිසා හරිම ලේසියි ඕගොල්ලන්ට පාවිච්චි කරන්න. පවුඩර් එකකින් තමයි මේ කියන දේවල් හුඟක්ම ලැබෙන්නේ. ඒක නිසා අනිවාර්යෙන් මතක තියාගන්න ඕගොල්ලන් ග්ලෝකොලජන් පාවිච්චි කරලා මෙන්න මේ කියන ප්‍රතිඵල ලබා ගන්න. මම නැත්නම් මගේ ලයිෆ් ස්ටයිල් ඩ්‍රින්ක් එක කරගෙන ඉවරයි ආයෙෂ. ඔව් ලක්ෂකේ ලයිෆ් ස්ටයිල් ඩ්‍රින්ක් එක දෛනික ජීවිතයේ කොටසක් බවට පත් වෙලා තියෙනවා. අපි හොඳින්ම දන්නවා ඒ සාක්ෂි අපි දරනවා ඒගේ සුන්දරත්වයත් එක්ක. දැන් ග්ලෝකොලජන් පොඩ්ඩක් අපි බාධා කරලා පානය ක්‍රීම් පොඩ්ඩක් නවත්තලා අපිට කියන්නකෝ. දැන් හැමෝම බලාගෙන ඉන්න ග්ලෝකොලජන් මටත් ඕනේ. මගේ සමීප තියෙන පැහැපත් බව රැක ගන්නට, ඒ වගේම මට මේ තියෙන ගැටලුකාරී තත්ත්වෙන් මිදෙන්නට කියලා. කොහෙන්ද අපිට ග්ලෝකොලජන් නිෂ්පාදනය මිලදී ගන්න හැකියාවක්? මේ ග්ලෝකොලජන් ලබා ගන්න පුළුවන් ලීඩින් ෆාමසීස් වලින්, ලීඩින් කොස්මටික් ෂොප්ස් වලින්, ඒ වගේම ලීඩින් සලොන්ස් වලින්. නුගේ ගොඩවට අය නම් මගේ සලෝන් ලක්ෂා වෙතින් ලබා ගන්නත් පුළුවන්. ඕගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ ග්ලෝකොලජන් පේජ් එකට ඒක ඇතුළත් කරන්න ඉක්මනින් ඕගොල්ලන්ට ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. යම්කිසි රෝගාබාධයකින් පෙළෙන කෙනෙක් ඖෂධ භාවිතා කරනවා නම් ඒ ඖෂධත් එක්ක ග්ලෝකොලජන් නිෂ්පාදනය ශරීර අභ්‍යන්තරයට ගැනීම කෙනෙක්ට ටිකක් හිතෙන්නට පුළුවන් කාරණා. අවධානයක් යොමු කරන්න ඕන කාරණාවක්. ඒ මම හිතන ගැටලුවට විශේෂ ඔයා හොඳම ප්‍රශ්නයක්. මොකද මගෙන් නිතරම අහන ප්‍රශ්නයක් ඕක. මම මේ අසනීප වලට බෙහෙත් පාවිච්චි කරනවා, ඒවත් එක්ක ගන්න පුළුවන්ද කියලා අහනවා. හැබැයි කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව අපි මේ දෙන්නේ මම නිතරම කියන දෙයක් තමයි මේ එළියෙන් ලබා දෙන්නේ අපේ ඇතුලේ තියෙන කොලජන්මයි. අන්න ඒ නිසා කිසිම අතුරු ආබාධයකින් තොරව ඕනම බෙහෙතක් එක්ක, ඕනම සප්ලිමන්ට් එකක් එක්ක ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ගැටලු ඇති වෙන්නේ නැහැ. ඕගොල්ලන්ට ලැබෙන ප්‍රතිඵල නම් ඉතාමත්ම ඉක්මනින් ලබා ගන්න පුළුවන් ග්ලෝකොලජන් එක්ක. මේ තරම් ප්‍රතිඵල තියෙන ප්‍රතිඵලදායක නිෂ්පාදනයක් බවට පත්වලා තියෙන අපේ කාන්තාවන්ට අත්‍යවශ්‍යම පෝෂකයක් බවට පත්වලා තියෙන ග්ලෝකොලජන් පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගියා ගැනීමට ඔබට හැකියාවක් තියෙනවා. දුරකථන අංකය මතක් කරන්නම්. Vibe කරන්නට WhatsApp තාක්ෂණය භාවිතා කරමින් SMS කරමින් කෝල් කරලා විස්තර දැනගියා ගන්නට පුළුවන්. දුරකථන අංකය 0744410071. ඉතින් ගොඩක් ස්තුතිවන්ත වෙනවා ප්‍රවීණ රූපලාවන ශිල්පිනී ලක්ෂා අමරසේනකට. අලුත් දවසකත් මුණ ගැහෙනවා ග්ලෝකොලජන් නිෂ්පාදනය පිළිබඳව කතා බහ කරන්න. එතෙක් සුබ දවසක්.
නිදහසක් ප්‍රාර්ථනා කරමින් සමු දෙනවා ආයුබෝවන් කියලා. ආයුබෝවන්. ආයුබෝවන්. ලෝබ් කොලජන්. තාරුණ්‍යන් පිරිසමක් සඳහා කොලජන් සත්කාරය.